ఎమిషన్ టెస్ట్ ఎక్కడ గయ్యా ఫెయిల్ యురాంట కతాకల పొంబే మొక్కరి అవలక్క దగ్గరికిల తోట దగ్గరికిల పెన్నన్ని కువా కీల వలముకో మొకది కియన్నే కియా यूरान मटे पर्सनली मैं क्यों हुआ इससे सामान ना मुझे इला हम बैंड नहीं करा ऐतरन सामान मुकद वेला है प्रदीप मैं के लेडे थी अन्य मटे थे अन्य इंजेक्टर पंप पे इंजेक्टर पंप पे क्यों इंजेक्टर पंप पे किया अन्य सामान ने आपे मानुष सारी रहती है अर्धवास्तु मैं एंजी मटा अर्धवास्तु किया अन्य इंजेक्टर पंप पे एक अन्य मैं किन तमाय उपको मेरे ऐसे करियां एक इन तमाय ඇත්තටම මේකෙන් තමයි සිද්ධිය වෙන්නේ අපි යමු වර්ක්ෂොප් එකට ගිහිල්ලා මම ඔයාට පෙන්නන්නම් මේකේ වෙන ක්‍රියාකාරකම් ප්‍රදීප් ඔයා මගෙන් ඇහුවනේ පොම්පයක් මොකද්ද කියලා මේ තියෙන ඉන්ජෙක්ටර් පොම්පේ ප්‍රදීප් සාමාන්‍ය ඒක නම් ඇත්තටම හાર્ට් එකක් වගේ තමයි නේද එහෙම මේ බටකැලේ ඇවිල්ලා මෙහෙම මෙහෙන් දාලා සාමාන්‍යයෙන් මේකෙන් කරන්නේ අපි ඔව් ඉන්ජෙක්ටර් වලට තෙල් දෙන එක හරි මේක අනිවාර්යයෙන්ම ලක්ෂෙන් ගලාසේ සර්විස් එකක් කරන්න ඕනේ. සර්විස් එකකයි කියනවා කියන්නේ ප්‍රදීප් මෙන්න මේ තියෙන්නේ අපි ඉන්ජෙක්ටර් පොම්පයක් ගලවල ඉවර වෙලා මේ වගේ ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ. ආ චූටි චූටි කැලි ගොඩාක් තියෙනවා නේද? ඒක ප්‍රදීප් සාමාන්‍යයෙන් අපේ නිෂ්පාදකයා දීලා තිනවා ඉන්ජෙක්ටර් පොම්පෙන් පොම්පෙට වෙනස් නම්බරය. ආ අර ගහලා තියෙන එක තමයි. අර තියෙන නම්බරේ. මේ නම්බරේ අනුව තමයි අපිට ඩේටා ලිස්ට් එකක් දෙනවා. පාර්ට්ස් කැටලොග් එකක් තියෙනවා. එතකොට ඉන්ජෙක්ටර් පොම්පේ ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ ප්‍රෙෂර් එක දෙන්නේ ඒ නිෂ්පාදකයා විසින්. ඒ වගේමයි ඉන්ජෙක්ටර් නොසල් එක ඒ නොසල් එකේ පාර්ට් එකක් දෙන්නේ නිෂ්පාදකයා. ඉතින් මේ හැම මේ පාර්ට් එකම ඩේටා ලිස්ට් එකකට තමයි මේකේ තියෙන්නේ කැලිටි. එතකොට මේ කැලි කරලා බලන්නේ ඒවා ඔක්කොම මේ මෙෂර්මන්ට් වලට ඒ ඩේටා වලට තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ එකම දේ තමයි මේ පොම්පේ ඇතුලේ තියෙන දේවල් මේ නිෂ්පාදකයා දීලා තියෙන ලිස්ට් එක අනුව ඒවලට ගැළපෙනවද මෙෂර්මන්ට් වලට තියෙනවද කියලා නැත්නම් ගෙවිලා ගිහිල්ලා අපි ඊට පස්සේ බලන්නේ මේක ගෙවිලාද කියලා බලනවා ඒ ගෙවිලාද තියෙන කොටස් ටික අයින් කරලා අපි මෙය අයිමස්සරයක් මේක හයි කරනවා හයි කරලා තමයි අපි අලුතෙන් කැලි දාලා හයි කරනවා අලුතෙන් කැලි දාලා ගෙවිච්ච කොටස් අයින් කරලා අලුත් කැලි දාලා හයි කරනවා ඊට පස්සේ අපි කරන්නේ මේ ඉන්ජෙක්ටර් පොම්පේ සවි කරලා අපේ ටෙස්ට් බෙන්ච් එකට දාලා නිෂ්පාදකයා දීලා තියෙන ඩේටා ලිස්ට් එකක් අනුව ඒ ඩේටා ලිස්ට් එක අනුව ටෙස්ටින් එක කරන්නේ. සමන් මට කියන්නකෝ දැන් මේ කොහොමද අපි මේ පොම්පයක් හදන්න ඕන කියලා දැනගන්නේ? ප්‍රදීප් මේක අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා දීලා තිනවා ලක්ෂෙන් ලක්ෂේ අපි ටයිමින් බෙල්ට් එකක් දානවනේ. ඒ ටයිමින් බෙල්ට් එකක් දානකොට අපි මේ ඉන්ජෙක්ටර් පොම්පේ ගලවන්නේ. යන්නේ මේ නට් දෙකයි මේ පයිප් හතරයි. හරි? එතකොට අපිට ඒක ඒ ටයිමින් බෙල්ට් එක දානකොට මේ පොම්පයක් සර්විස් එක කරන්න පුළුවන්. එතකොට ඔබතුමාට දැනගන්න තියෙන්නේ මේකේ ලෙඩක් එහෙම තියෙනවනම් හා සාමාන්‍යයෙන් කළුදුම යන්න පුළුවන්. නැත්නම් ස්ටාර්ට් ඩිලේ එක වෙන්න පුළුවන්. අදින් නැතු වෙන්න පුළුවන්. ඩීසල් වැඩ කරන්නේ නැතු වගේ වෙන්න පුළුවන්. ඒ වුණොත් මේ ඉන්ජෙක්ටර් පොම්පේ අපි සර්විස් එකක් කරන්න ඕනේ. හරිනේ. ඔයල ටික ඔක්කොම වගේ ඒක තියෙනවනේ. එහෙමනම් ප්‍රදීප් මේක අනිවාර්යෙන් අපි සර්විස් එකක් කරගන්න යුතුමයි. සමන් මම අහන්නවයි හිටියේ මේ දැන් මේ පොම්පේ ටොයෝටා කියලා ගහලා තියෙනවා. ඇයි අර බෝඩ්වල ඩෙන්සෝ කියලා ගහලා තියෙන්නේ? ඩෙන්සෝ කියන්නේ ප්‍රදීප් ජපානයේ තියෙන ආයතනය. ඒ ආයතනයේ ලංකාවේ නියෝජිතයා ටොයෝටා ලංකා එක. ආ ඉන්ජෙක්ටර් පොම්ප වලට. ආ එතකොට සමන් කියන්නේ දැන් මේ ටොයෝටා පොම්ප විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේකේ ඩෙන්සෝ කියන එකට සාමාන්‍යයෙන් අපේ මිත්සුබිෂි වලටත් නිසාන් වල ඉසුසු වල ආ වෙන වෙන කම්පැනි වල ඒ කියන්නේ වෙන වාහන මොඩල් මාදිලි වලටත් මාදිලිටත් මේ ඩෙන්සෝ එකෙන් පොම්ප අරගෙන තියෙනවා. ඒගොල්ලන් ඒ නිෂ්පාදනය කරලා දීලා තිනවා ඒ වාහන වලටත් දීලා තිනවා. ඉතින් ඩෙන්සෝ එකේ ටොයෝටා වාහන වලට විතරක් නෙවෙයි මේක තියෙන්නේ. සමන් දැන් පොම්පේ හදනවා කියලා මේක තමයි ඔයගොල්ලෝ හැම එකක් හදන්නේ නේද? ප්‍රදීප් මේ තියෙන්නේ EFI පොම්පයක්. ඉලෙක්ට්‍රොනික ෆුවෙල් ඉන්ජෙක්ටර් පොම්පේ. මේක නිෂ්පාදකයා විසින් දීලා තිනවා ඩේටා ලිස්ට් එක. ඒ අනුව තමයි මේක අපිට ටෙස්ට් කරන්න තියෙන්නේ. මේක කොහෙවත් වෙන තැන් වල කරන්න බෑ. දැන් මේ හැමතැනම එතකොට මේ ඩීසල් පම්ප් රූම් තියෙන්නේ. ඒ වුණාට ප්‍රදීප් ඒක එහෙම හැමතැනම කරන්න බෑ මේ පොම්පය. මේ පොම්ප එකට සාමාන්‍යයෙන්
අපේ ටෙස්ට් බෙන්ච් එකට විතරයි මේක දාන්න පුළුවන්. හරි. එතකොට සමන් කියන්නේ දැන් මේ පොම්පයක් ගෙනාවොත් ඕගොල්ලෝ ගාව ඩේටා ලිස්ට් එක තියෙනවා. ඒ තියෙන්නේ ඕගොල්ලෝ ගාව විතරයි. ඒක දැන් ටෙස්ට් බෙන්ච් එකට දාලා මේ ඕගොල්ලෝ ටෙස්ට් කරනවා. ඒක මට ඒක බලන්න ඕන නෝ. පුළුවන්. දැන් අපේ ටෙස්ට් බෙන්ච් එක ගාව. ප්‍රති මං ඔයාට කිව්ව නේද ලංකාවේ කොහෙවත් නැහැ කියලා මේ මැෂින් එක. මං කිව්වනේ තව එකක්. EFI පොම්පයක් ටෙස්ට් කරන්න. ලංකාවේ වෙන කොහෙවත් නැහැ දැන් කියලා කිව්ව නේද? ඒ මේ පොම්පේ නේද? මෙන්න මේ පොම්පේ තමයි ඒ. ඒ පොම්පේ ටෙස්ට් කරන්න නම් අනිවාර්යෙන් මේ ECD කන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ. මොකද්ද මේ ECD කියන්නේ? ඉලෙක්ට්‍රොනික කම්පියුටර් ඩිවයිස් එකක්. ඒ ඩිවයිස් එක විතරක් මදි ප්‍රදී. අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ ටෙස්ට් ෂීට් එකක් තියෙ යුතුමයි. ඒ කියන්නේ මේ 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 වගේ පොම්පයක් හරියටම ඒ නිෂ්පාදකයක් ක්‍රමයට චෙක් කරන්න නම් මේ ECD කියන එක එතකොට මේ ECD එකට එන ඩේටා එක එතකොට මේ බෙන්ච් එකේ හැම දෙයක්ම තියෙනවා. අනිවාර්යෙන්ම දේතුමයි. මේකේ ECD කන්ට්‍රෝල් එකේ අපි මේක ඔන් කරලා තමයි මේ පොම්පේ ටෙස්ට් කරන්න තියෙන්නේ. මේ පොම්පේ ටෙස්ට් කරලා මේ ටෙස්ට් කරනකොට මේ ඩේටා එක තමයි අපි මේක වැඩි කරන්න ඕනේ. ඒ අනුව මේ ඩේටා සෝල්ටින් දීලා මේ ටයිමින් කන්ට්‍රෝල් ඩයල් එක ටයිමින් බලන් ඕනේ. ඒ වගේම ක්වොන්ටිටි එක බලන් ඕනේ. ඒක අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ECD කන්ට්‍රෝල් එකේ. ඒක තමයි වැදගත්ම කාරණේ. එතකොට සමන් දැන් මේ පොම්පේ ගලවලා අපි දැන් මේක මේ මැෂින් එකට දාලා සර්විස් කරනවානේ. මේ ඒ ඇරුණාම මේ පොම්ප සර්විස් කරන්න වෙන විදිහක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා ප්‍රදී. මේක අපි කෙරුවේ ඉන්ජෙක්ටර් පොම්පේ ගලවලා සර්විස් එක කරලා තමයි මේ ටෙස්ට් බෙන්ච් එකට දාලා කරන්නේ. තව එකක් තියෙනවා. ඒක කරන්නේ අපි කිමිකල් එකක් දාලා ඒ කිමිකල් එකෙන් ඒ වාහනේ දුවන්නේ කිමිකල් එකකින්. එතකොට ඒ කියන්නේ ගලවන්නේ නැහැ. ඒක ගලවන්නේ නැහැ ප්‍රදීප්. ඒක ගලවන්නේ නැහැ. වාහනේ තියෙද්දිම වෙන කිමිකල් එකක් දාලා ඩීසල් අයින් කරලා කිමිකල් එක දාලා ඒ කිමිකල් එකෙන් තමයි ඒ වාහනේ දුවන්නේ. ඒ වාහනේ ඒ කිමිකල් එකෙන් වෙන්නේ ඒක ඇතුලේ තියෙන ජරාවක් තියෙනවනම් ඒ කිමිකල් සුද්ධ වෙලා එළියට යන්නේ. ඇත්තද? එහෙම වැඩක් කියන්නේ නැද්ද සමන් මට බලන්න. අනිවාර්යයෙන්ම තියෙනවා. යන් අපේ එතනට. අනිවාර්යයෙන්ම බලන්න. යන් මං ඔයාට කිව්ව නේද අපි ඉන්ජෙක්ටර් පොම්පේ ගලවන්නේ නැතුව සුද්ධ කරන ක්‍රමයක්. මේ තියෙන මේ ක්‍රමයේ තමයි. මේකෙන් අපි කරන්නේ මේ සිස්ටම් එක ඔක්කොම ක්ලීන් කරන එක. හරි මේකෙන් තමයි මේ වාහනේ ස්ටාර්ට් කරන්නේ. ස්ටාර්ට් කරලා ඉවිල්ලා මේකේ තියෙන ජරාව ඔක්කොම ක්ලීන් කරලා එක්සෝස් එකෙන් එළියට දානවා. පොම්පේ ගලවලා එළියට ගන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කිමිකල් එකෙන් සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා ඒක පිච්චිලා යනවා. අනිවාර්යෙන්ම මේ දේ වෙනවා. එතකොට මේකේ ඉන්ජෙක්ටර් පොම්පේ ගලවන්නේ අපි මොනාරේ ලෙඩක් ලොකු ලෙඩක් තිබ්බොත් විතරයි පොම්පයක් එහෙම නැත්නම් මේ විදිහට මේක සුද්ධ කරලා පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ තමයි කරන්නේ. සමන් බොහොමත්ම ස්තුතියි මේ ඇත්තටම මේ මම මේ අද මෙතනට ඇවිල්ලා ඔයත් එක්ක කතා කරපු එකෙන් ලොකු දැනුමක් ලබා ගත්තා. ඉතින් මගේ ප්‍රශ්න නම් විසඳුණා. ඕගොල්ලන්ටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ වාහනේ ඩීසල් කරන්නේ නැත්නම් දුම දානවා වැඩි නම් ඩිලේ ස්ටාර්ට් එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට කතා කරන්න ඩෙන්සෝ එකට කතා කරන්න ටොයටා එකට ඒගොල්ලෝ ගාව විසඳුම තියෙනවා. ඉතින් මම අද මේ කරපු වීඩියෝ එක ඔයගොල්ලෝ වැදගත් කියලා හිතනවනම් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.